ඔබට කිව්වා තිස්සෙක්වෙනිදා මේ තේමාව ගැන. බලයෙන් ශක්තියෙන් නොව මගේ ඔක්කොමල කියන්න මොකෙත්න මගේ කාගේ ආත්මෙන්ද දෙවියන් වහන්සගේ ආත්මෙන්. 2018 අපි යන්න යන්නේ දෙවියන් වහන්සගේ ආත්මෙන්. මේක නැවත මතක් කිරීමක්. අපි මෙච්චර කළ ආවෙද්දි වෙනවහන්සගේ ආත්මෙන්. නමුත් ඒ මාර්ගය යනකොට සමහර දේවල් අමතක වෙනවා. සමහරට අපි අතරමං වෙනවා. අපිට කොහෙද යන්නේ කියලා අමතකත් වෙනවා. කායක දෙයන්නේ කියලාත් අමතක වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ නැවත මතක් කිරීමක්. අපිට කියනවා මගේ ආත්මෙන්. මේක ආවේ සකරයා පොතේ, සකරියා පොතේ 4 පරිච්ඡේදයේ 6 පදයෙන් තමයි ආවේ. ඒ කාලේ යුදෙව්වරුන් වහල් වගේ ඉඳලා ඔවුන්ගේ රට නැති වුණා, ඔවුන්ගේ දේශයෙන් පලා යන්න වුණා. අද හුඟක් අය කලබල වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන නිසා යෙරුසලම නැවත වාරයක් ඊශ්‍රායලයේ අගනුවර කරනවා කියලා. ඇයි ඒ යෙරුසලමේ දේවමාලිගාව තියෙන ස්ථානය පැලස්තීනියට අයිති තියෙන නිසා. ඉතින් හුඟක් ප්‍රශ්න යනවා. හැබැයි ඇත්ත වශයෙන් ඓතිහාසිකව බැලුවොත් ඊශ්‍රායල් වරුන්ව තමයි ඉස්ලාම පලා හැරියේ. ඒ ස්ථානෙන් පලා හැරලා ඔවුන්ට දේශයක් තිබුණ නෑ, ඉන්න ස්ථානයක් තිබුණ නෑ, ඔවුන්ට දේවමාලිගාව අහිමි වුණා. ඔවුන් මේ වගේ දුර්වලව ඉන්න අවස්ථාවේදී ටික දෙනෙක් ආපහු ඇවිල්ලා යෙරුසලම ගොඩනගන්න පටන් ගත්තා. නමුත් ඒ නගරය හරියටම ගොඩනැගුවේ නෑ. ඒක එහෙම මෙහෙම් ගොඩනගපු නගරයක් වුණා. දේව මාලිගාව තනා තිබුණ නෑ. දේව මාලිගාව තනන්ඩ ඔවුන්ට දර්ශනය දී තිබුණට මුදල් තිබුණ නෑ, ඔවුන්ට වත්කමක් තිබුණ නෑ ඒ දේ කරන්න. ඔවුන් දුර්වලව හිටියේ අමාරු කාලය තුළින්. නමුත් අපි දන්නවා දේව මාලිගාව තමයි දෙවියන් වහන්සේ එක්ක ජීවිතයේ සංකේතය වුණේ. ඉතින් දෙවියන් වහන්සේ සමග ජීවිතයේ සංකේතය නැති වුණා දේව මාලිගාව නැතිවීමෙන්. ඉතින් මේ දේ ආපහු ගොඩනගන්න අවශ්‍ය වුණාට ඔවුන් දැනගත්ත ඔවුන්ට බලයක් නැහැ. ඔවුන්ට මේක කරන්න ඇදහිල්ල නැහැ. ඔවුන්ට ඔවුන් දර්ශනය තිබ්බට දර්ශනය ඉටු කරන්න බෑ. දන්නවද ඇයි බැරි? බැරි වුණේ මොවුන්ගේ ශක්තියෙන්, මොවුන්ගේ බලයෙන් මොවුන්ට කරන්න බැරි වූ නිසා. අද බොහෝ දෙනෙක් තාම ඉන්නේ ඔතනයි. ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තා, දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුළට ආවා, ඊට පස්සේ ඔබ සභාවට ආවා, අවුරුදු ගාණක් මේ ගමන ගියා, පෞල් ජීවිතය ගණනා, තමාගේ ආර්ථික ජීවිතය දියුණු කරන්න වෑයම් කරා, සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න වෑයම් කරා. මේ ගමන යනකොට ඔබට ආත්මය අමතක වුණා. දැන් ඔබ යන්නේ ඔබේ ක්‍රිස්තියානි අත්දැකීමෙන්, ඔබේ ක්‍රිස්තියානි දැනීමෙන්. ඉතින් මේ ගමන යන්න හැදුවා මොවුන්ට ඔවුන්ගේ බලයෙන්, ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන්ට මුකුත් කරන්න බැරි තත්වේ. ඉන්නකොට තමයි ජෙරුබ්බේල්ට ඒ ආණ්ඩුකාරයා, ඒ කාලේ හිටපු දෙවියන් වහන්සේ අනාගත වක්රු සැකරයා තුලින් මේ වචනේ දුන්නේ. අපි බැලුවොත් ඉස්ලාම කියනවා බලයෙන් නොව. බලය කියන්නේ මොනවාද? බලකායක්. බලකාය කියන්නේ හමුදාවක්. අපි කියනවා බොහෝ දෙනෙක් රැස් වුණොත් එක්කෙනෙක් ඇරෙන්න හුඟ දෙනෙක් එකට හිටියොත් එන්න එතන තියනවා බලකායක්. එතන තියනවා බලයක්. රයිට්. එතකොට මේ යම් දේවල් කරන්න පුළුවන් හමුදාව තිබ්බොත්. ඊට පස්සේ කියනවා ශක්තියෙන්. ශක්තියෙන් කියන්නේ මගේ ශක්තිය, මට කරන්න පුළුවන් දේ, මගේ පෞරුෂත්වය, මගේ දීමනාවන්, රයිට්, මගේ දේවල්, මගේ හැකියාවන්, පුළුවන්කාරකම් එක්ක මම මේ කරන්න යනවා. දැන් හුඟක් අයට මොනවද වෙන්නේ? තමා සභාවට ආපුවාන් පස්සෙත් තමා දුවගෙන යනවා ඒ පෞරුෂත්වය තියෙන, ඒ දීමනා තියෙන, හැකියාවන් තියෙන කෙනා ගාවට. රයිට්. හුඟ දෙනෙක් තමා දන්නේ නැහැ 2018 තමා දුවන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා පස්සේ. ඇත්ත වශයෙන් තමා දුවන්න ඕනේ දෙවියන් වහන්සේ පස්සේ. දෙවියන් වහන්සේගේ මිනිස්සයා පස්සේ නෙමෙයි. සමහර අය එනවා වෙන වෙන නිකායන් වලින් මේ සභාවට. ඇවිල්ලා කියනවා අපි එහෙ ඉන්නකොට අපි දෙවියන් වහන්සේ තුලට ගියේ මේ වෙන අය තුලින්. නැත්තම් සාන්තවරුන් තුලින්. නැත්තම් අපි රූප නමස්කාරය කරා. රයිට්. දැන් අපි ඒව කරන්නේ. අපි ඉගෙනගෙන තිනෝ බයිබලේ කොහොමද දෙවියන් වහන්සේට කෙලිම යන්නේ. මොනවාද දෙවියන් වහන්සේ කියන්නේ? දැන් ඇවිල්ලා Assemblies of God සභාවේ ඇතුලේ අපි දුවනවා මිනිස්සු අපිට. අපි දැන් කියන අපි අරගොල්ලන්ගේ ක්‍රමයට යන්නේ. හැබැයි තාම අන්න අරහෙට යන්න ඕනේ. ඒ යා යාඥා කරන මේ ශිෂ්ට වැඩන්නේ. අර ශිෂ්ට යාඥා කරනන් තමයි මට හරියන්නේ.
මේ පාස්ට හරියන්න අර පාස්ට අත තිබ්බනං ඔක්කොම හරි. අපි දෙවියන් වහන්සේ පස්සේ දුවන්න අපි දෙවියන් වහන්සේගේ මනුස්සය පස්සේ දුවනෝ. මං පස්සෙන් දෙපා තමා දන්න මගේ හැඟි මං පයින් පාරක් ගහයිද දන්න යාඥා කරන්න නැතුව. අපි මනුස්සයෝ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මොනවාද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මනුස්ස බලය නෙමෙයි, මනුස්ස හැකියාවන් නෙමෙයි, මනුස්සයාට කරන්න පුළුවන් දේ නෙමෙයි. දෙවියන් වහන්සේ මම පළවෙනි පොයින්ට් එක දාලා දිනෝ ඒ ඔබේ නෝට් එකේ බලන්න, මගේ ආත්මයෙන් තමයි ඔබ ජය ගන්න. කී දෙනෙක් ආමෙන් කියනවා? ඇහෙන්නේ? ඔබ ජය ගන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ බොරු කියන්නේ නැහැ. පාස්ස දන්නේ නැහැ මොනවාද වුනේ 2017 කෑවා වැඩේ මම. මම කෑවා, මගේ සාක්ෂියත් කෑවා, මගේ ඔක්කොමල කාලා තියෙන්නේ. දැන් මට උළු උස්ස ගන්න බෑ. තමා මොකොච්චර කෑවත් දෙවියන් වහන්සේව කන්න බෑ. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේට ඕනම දෙයක් කරන්න පුළුවන්. මම හැමදාම කියන්නේ මේකනේ. තමාට එක දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන එක ඔබට කවදාකවත් නතර කරන්න බෑ. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ මට ප්‍රේම කරන නිසා මට අද මයික්‍රොෆෝන් එක අල්ලගෙන ඔබට දේශනා කරන්න පුළුවන්. ඇයි මට බෑ මගේ ප්‍රශ්න විසඳ ගන්න? මට බෑ මම කියන මාර්ගය යන්න? නමුත් මට ඉන්නවා ආත්මයන්න් කෙනෙක්, මාව පාලනය කරනවා. ආමෙන්. මාව ගෙනියන්න සූදානම්, ඔබව ගෙනියන්න සූදානම්, ඔබව ඒ මාර්ගයට හරවන්න සූදානම්. දෙවියන් වහන්සේ කියනවා මගේ ආත්මයෙන් සෙක්‍රියාට කියනවා ඒ නායකත්වයට කියන්න. ආත්මික නායකයා යොෂුවා ඒ කාලේ ඒ දේශපාලඥයන්ට ආණ්ඩුකාරයාට සෙරුබබෙල්. අපි කියමු සෙක්‍රියා 4:6. එකල ඔහු මට උත්තර දෙමින් සෙරුබ්බාබෙල්ට ස්වාමින් වහන්සේගේ වචනය මෙය, එනම් බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. ආමෙන්. උඟක් අය තම තම තමාගේ බලයෙන් තමයි යන්නේ යන්නේ. අර කියන්නේ තමාගේ ගෑස් එකෙන්ම දුවන්න හදනවා. හරිද? නමුත් මෙතන කොහොමද අපි ඒ දෙක කරන්නේ? අපි අරයට මෙහෙම කියලා, අරයව මෙහෙම හරවලා, නැත්තම් වෙන කෙනෙක්ට කියලා යාට යාගේ බලේ පාවිච්චි කළා, යාගේ ඉන්ෆ්ලුවන්ස් එකෙන් බලපෑම් ඇතිකරන පුළුවන් ක්‍රමයකට දාලා, අපි නැත්තම් මුදල් දිහා බලලා හරි ඉගෙනුම දිහා බලලා අපි යනවා. අපි ටික කාලයක් යන්න පුළුවන්, ගිහිල්ලා අපි අසමත් වෙනවා. ඇයි? අපි මිනිස්්‍ය ශක්තිය අපිට නැති නිසා අන්තිම වෙනකන් යන්න. දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? මගේ වැඩේ කරන්න මගේ ආත්මය ඕනේ. කී දෙනෙක් ආමෙන් කියනවාද? එහෙමයි මම මේ දේව මාලිගාව ගොඩනගන්න දෙන්නේ. ඒ අනිත් වෙන එක ක්‍රමයකටවත් සාර්ථක වෙන්න බෑ. මම ආත්මෙන් තමයි ක්‍රියා කරන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව ක්‍රිස්තියානි ජීවිතය පටන් ගන්නේ ආත්මෙන්, ඉවර වෙන්නේ ආත්මෙන්. අපිට මොනවද වෙන්නේ? පටන් ගන්නකොට අනේ ස්වාමිනී ප්ලීස් ෆෝගිව් මී, සමාව දීලා මාව සෝදලා එන්න මගේ ජීවිත, කම් ජීසස් කම් කම් එන්න 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 වඩින්න. ආත්මය එනවා, දෙවියන් වහන්සේගේ ආත්මය එනවා. ඊට පස්සේ මොනවාද වෙන්නේ? අවුරුද්දක් දෙකක් ගියාම, පහක් ගියාම, 20ක් ගියාම අපි මාංශෙන් දුවන්නේ නැත්තම් සෝරි මාංශෙන් නෙමෙයි, අපි අපේ ස්ටීම් එකෙන් දුවන්නේ, අපේ ශක්තියෙන්. දැන් මම දන්නවා, අයියෝ මම අවුරුදු 10කට ඉස්සර මෙහෙම යාඥා කරා, අවුරුදු 5කට ඉස්සර මෙහෙම වුණා, මම ඒ බයිබල් ස්කූල් ගියා, මම අරක ඉගෙන ගත්තා, මම මගේ දැනීම, මම දන්න දේ, මම මගේ අත්දැකීමෙන් මම දුවන්න හදනවා. ඇයි? ගැලවීමට විතරක් ආත්මය ඕනේ. ඊට පස්සේ ක්‍රිස්තියානි ගමනට ආත්මය හොයාගන්නත් බෑ. හලෝ හලෝ. ආත්මය ගැලවීමේ දිනනවා, නැවත උත්පාදනය දෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය ආපුවම. හැබැයි මේ ගමන ඉවර කරන්නත් මේ ආත්මය ඕනේ. කී දෙනෙක් හලෙලූයා කියනවද? තුන් දෙනෙක් හලෙලූයා කිව්වා. හලෙලූයා හලෙලූයා. දන්නවද ගලාතියේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා? ගලාතියේ ඉස්සර යුදෙව්වන්ට විතරයි මේ ගැලවීම පණිවිඩය ගියේ, සුභාරංචි ගියේ. ඊට පස්සේ අන්‍ය ජාතීන් පිළිගත්තා දෙවියන් වහන්සේව. ගලාතියේ සභාවේ මොනවද වුණේ? අන්‍ය ජාතීන් කී දෙනෙක් පිළිගත්තා? කොහොමද ඔවුන්ට ගැලවීම ආවේ? ඔවුන්ට ගැලවීම ආවේ ඔවුන් ඇදහිල්ලෙන් කරුණාව කරන කොටගෙන, අනුග්‍රහය කරන කොටගෙන ඔවුන්ට ගැලවීම ආවා.
මොනවාද යුදෙව්වරුන්? සභාවේ හිටපු සීනියර්ස්ලා. මේ සභාවේ ඉන්නවනේ සීනියර්ස්ලා, අවුරුදු 5ක් 10ක් 20ක් 25ක් 30ක් 50ක්. යුදෙව්වරුන් ඇවිල්ලා කියනවා, මේ උඹලට ඔහොම බෑ. ඔව් ගැළවීම ආවා ඇති, හැබැයි දැන් යුදෙව් චාරිත්‍ර තියෙන්න ඕනේ. දැන් උඹලා චර්මච්ඡේදනය වෙන්න ඕනේ. දන්නවද? උඹලා මේ 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 උඹලා කන කෑම කනකොට මෙන්න මේ අණුව තමයි කන්න පුළුවන්. මේ මේ පුරුදු මේ දේවල් කරේ නැත්තම් උඹලා සභාවේ හරියට ඉන්න බෑ. මේ ගලාතියේ මිනිස්සු කියන අනේ අපි සර් රෝවදන්නේ නැහැ, අපි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන ඇදහිල්ලෙන් අපි ගැලවීමට ආවා. දැන් මොනවද අපි කියන්නේ? අපි නීතිබර සුභාරංචියක් ඔවුන්ගේ ඔළුවේ පටවනවා. සභාවේ අයට මම දෙන්නම් මේ අවවාදේ. ඔබ සභාවේ ටිකක් කල් ඉඳලා ඔබේ මුතුන් මිත්තෝගේ කාලේ ඉඳන් ඔබ දන්න නිසා ඔය නීති බර ක්‍රම දාලා මිනිස්සුන්ව නැති කරන්න යන්න එපා. අයියෝ අපි දන්නේ මේගලන් අලුත්, මේගලන් මුකුත් දන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අලුත් කෙනාගේ ආත්මේ නැවත වාරයක් අපේ ආත්මෙට එන්න ඕනේ. කීදෙනෙක් ආමෙන් කියනවාද? කීදෙනෙක් තේරෙනවද මම කියන දේ? 2018 දේ දුවන්න එපා ඔය පරණ ස්ටීම් එකෙන්. අයියෝ අපි දන්නවා අපි මෙහෙමයි, ඔහොම නෙමෙයි, රයිට් නෑ. ඒකයි වුණේ ගලාතියට. අන්තිමට ගලාතිය මිනිස්සුත් ආත්මයෙන් පටන් අරන් ඔවුනුත් වැරදි විදිහට හිටන්න පටන් ගත්තා. පාවුල් තුමා ඔවුන්ට තරවටු කරා. ගලාති 3:3 බලන්න. ඔබ සැම මෙප්මන අඥානද, ආත්මයන්න් තුල පටන්ගත් ඔබ සැම දැන් මාංශයෙන් පූර්ණව සිටින්නහුද? ඔබ සැම එපමණ දේ නිෂ්පල ලෙස වින්දහුද? ඔක ලස්සන සිංහලෙන් කියලා තියෙන්නේ නේද? මොනවද කියලා තියෙන්නේ? ඔබ අඥානද? අඥානෝ ඔබ බූරුවෝද මෝඩයෝද? එමයි කියන්නේ. පෞතුම ගැන ඔබ මෝඩයෝද? මේ ආත්මෙන් පටන් අරන් දැන් කොහෙද ඉවර වෙන්න යන්නේ? ආත්මෙන් පටන් ගන්න මිනිස්සයා ආත්මෙන් ගමන කරන්න ඕනේ. කී දෙනෙක් හැලෙලුවා කියනවාද? ආත්මෙන්. සමහර අය මං කියන්නම් ඔබට, මම කියන දේ ඔබ පිළිගත්තොත් දෙවියන් වහන්සේගේ වචනේ මං කියන්නේ, ඒ අනුව ගමන් කරොත් ඔබට පුදුම ජයක් එනවා. මේ ඉස්සරහට ඇවිල්ලා මම යාඥා කළ වැඩක් නැහැ. මේ අත්පොතේ කියපු මාර්ගේ ගමන් කරන්න ඔබ තීරණයක් අරන් මේ පළවෙනි ඉරිදා ඉඳන් ඔබ මේ ගමන ගියොත් දෙවියන් වහන්සේ අද ඔබ ජයන් ජයට ගෙනියන්න යනවා. හලෙලූයා. මොනවද කියන්නේ මෙතන? දෙවනි කරුණ, බාධක බින දමනු ලැබීම. අපි කියමු සෙකරියා 4:7. එම්බා මහත්කන්ද ඔබ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියේ ඔබ සමභූමියක් වන්නේය. මොනවද කියන්නේ? මෙන්න උඹේ ශක්තියෙන් උඹට බෑ, උඹේ බලයෙන් උඹට බෑ. නමුත් මගේ ආත්මෙන් මම කඳු පහ කරන්නේය. මොනවද කියන්නේ? මේ කඳ පහ වෙන්න යනවා. කඳු පහ වෙන්න යනවා. මම නැති කරන්න යනවා. තේරුණ නේද? මම සමතලා කරන්න යනවා. ආ චණ්ඩියෝ කියන්නේ මේ උඹව සමතලා කරනවා. හරිද? බලන් හිටව සමතලා කරනවා. බයිබලේ කියනවා සමතලා වෙන්න යනවා ඔබේ කන්ද. හලෙලූයා. හලෙලූයා. කොහොමද? ඔබේ පුළුවන්කාරකමෙන් නෙමෙයි, දෙවියන් වහන්සේගේ ආත්මෙන්. මම ගීතිකා කණ්ඩායමට කියනවා, මම වර්ෂිප් එකේ ඉන්න හැම කෙනාටම කියනවා, මේ අවුරුද්දේ මේ සභාවේ වර්ෂිප් එක ආත්මේ වර්ෂිප් එකක් කරන්න හැකියාවන් තියෙනවා ඔබට. දෙවියන් වහන්සේ ඔබට බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් මේ අවුරුද්ද පිරිසිදු කමේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් එන ආත්මෙන් පිරුණු නමස්කාරය තියෙනකොට ඔබ බලන්න මොනවාද ඔබේ ජීවිතේ, ඔබේ පවුලේ, ඔබේ නිවසේ ඒක වුණාම ඔබේ සභාවේ වෙන්න යන්නේ කියලා. ආත්මේ. හලෙලූයා. කඳු පහ වෙන්න යනවා. සමහර අයගේ පවුලේ බිස්නස් එකේ තමගේ සෞඛ්‍ය තත්ත්වයේ ආත්මික තත්ත්වයේ සේවයේ පුදුම විදියට දෙවියන් වහන්සේගේ ආත්මේ පැතිරෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඉතින් මතක තබා ගන්න, මේ අන්තිම කාලේ අපි ගමන් කරන්න ඕනේ ආත්මෙන්. සමහර අය ඔබ නතර වෙලා තිනවා යොහන්ගේ බෞතිස්මේ පසුතැවිලිමේ බෞතිස්මේ. ඒක හොඳ දෙයක්. යොහන්ගේ බෞතිස්මේ තමයි පිරිසිදුකම, සුද්ධකම අපේ ජීවිතේ ඇතුළේ වෙලා අපි ඒ ගමන ගියේ. නමුත් යොහාන්ගේ බෞතිස්මේ හොඳයි. වතුර බෞතිස්ම වෙච්ච නැති අය 2018 බෞතිස්ම වණ්ඩ
මේ මම කියන නිසා නෙමේ දෙවියන් වහන්සේගේ වචනේ අනක් ඔබට අණ දීලා තියෙනවා බෞතිස්සවන්න ලෝකෙට පෙන්වන්න ඔබ කවුද ඔබ පසුතැවිලි වීමේ කෙනෙක් ඔබ පිරිසිදු කමේ කෙනෙක් නමුත් ඒක හොඳ මදි ශුද්ධ කමත් පිරිසිදු කමත් හොඳයි හැබැයි හොඳ මදි ශුද්ධ ආත්මයන් වහන්සේගේ බෞතිස්මේ හැම කෙනාටම තියෙන්න ඕනේ හල්ලෙලූයා තේරෙනවද මං කියන එක ශුද්ධ ආත්මයන් වහන්සේගේ ගින්දර ඔබ තුල තියෙන්න ඕනේ නැත්තම් මේ ගමන යන්න හරි අමාරුයි දැන් ඔබ හිතේ මං දේශනා කළා විනාඩි 10ක් විතර කියලා මම දේශනාව පටන් ගත්තෙත් නෑ මේක හැඳින්වීම අපි මේ දේශනා මාලාවට කියන්නේ ශුද්ධාත්මයන් ශුද්ධාත්මයන්න්ගේ ක්‍රියා ඇයි ශුද්ධාත්මයන්න්ගේ ක්‍රියා කියන්නේ මේ ක්‍රියා පොතේ වැඩි හරියක්ම ක්‍රියා කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන 57 වතාවක් කියලා තිනවා ආත්මයන්න් නැත්නම් ශුද්ධාත්මයන්න් කියලා මේ පොතේ රයිට් ක්‍රියා පොත ශුද්ධාත්මයන් වහන්සේ වටා තමයි ලියලා තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මිනිසුන්ට නව පණක් දෙනවා බෞතිස්ම කරනවා පුරවනවා මේ මේ සේවකයන්ව තෝරනවා ඒ වගේම සේවකයන්ව අරිනවා සේවයට මිනිසුන්ට හාස්කම් බලයක් දෙනවා සභාවේ තීරණ ගන්න ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වනවා සභාව ගැන ඔක්කොම වෙලා තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙනයි රයිට් ඉතින් මේක දැනගන්න ඕනේ ඉතින් අපි දෙවියන් වහන්සේ දකින්න යනවා නම් පුදුම විදියකට ක්‍රියා කරන ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්න යනවා නම් දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් තමයි ඒ දේ කරන්න යන්නේ. ඉතින් අත්ත වශයෙන් මේ පොත ගැන අපි කතා කරොත් අපි කියන්න ඕනේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියා අපොස්තලවලුන් තුලින්. එහෙමයි ඇත්තට මේ පොත යන්නේ. අපිට මේ කියලා තිනවා කොලෝසි 4:14 මෙහෙම ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාරී තැනද නුඹලාට ආචාර කරති. ඒකෙන් පේනවා අපි ලූක් කවුද කියලා. ලූක් තමයි පාවුල් එක්ක මිෂනාරි ගමන් ගියා. ඒ වගේම පාවුල් ප්‍රථම වතාවට හිරේ ගියමත් ලූක් එතන හිටියා. රයිට් දැන් ලූක් ඇයි මේ පොත ලිව්වේ? ලූක් මේ පොත ලිව්වේ රෝම අධිරාජ්‍ය තමයි බලයේ තිබ්බේ ඒ කාලේ. ඔවුන්ට පෙන්වන්න මේ ක්‍රිස්තියානි අය කියන්නේ කවුද කියලා. ඇයි ඔවුන් දන්නේ නැහැ මේක අලුත් දෙයක්. ශුද්ධාත්මයන් වහන්සේ පෙන්තකොස්ත දවසේ ආපුහම් පස්සේ එක පාට ගින්නක් හටගත්තා. මිනිස්සු දැනන් හිටියේ නැහැ. හිතලා බලන්න අවුරුදු 30ක් ක්‍රියාපත දිහා බලනකොට ඔබට පේනවා අවුරුදු 30ක් මෙන්න මේ අහුරක් නැත්තම් ස්වල්ප ඇදහිලිවතින් ස්වල්ප දෙනෙක් තුලින් මුළු රෝම අධිරාජ්‍යයටම බලපෑමක් ඇති කරා අවුරුදු 30කදී මේ සෙනග. ඉතින් මිනිස්සුන්ට හුඟක් ප්‍රශ්න තිබ්බා. මිනිස්සුන් කැළඹුණා. උන් බැලුවා කොහොමද ලූක් ලිව්වා කිව්වා නෑ මේක කරන්න පුළුවන් උනේ ශුද්ධාත්මයන් වහන්සේ කියන කෙනා තුලින්. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මඟ පෙන්වුවේ. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මොවුන්ව පාලනය කරේ. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මොවුන්ට බලය දුන්නේ. ඒ තුලින් තමයි සභාව හටගත්තේ. ඉතින් ප්‍රශ්න තිබ්බා කොහෙන්ද මේගලන් ආවේ? right මෙන්න කොහොමද මේ නූගත් මිනිස් කොට්ටාසයක් මේ වගේ අධිරාජ්‍යයකට බලපෑමක් ඇති කරන්නේ? ඔවුන්ට කොහෙන්ද වත්කමක් ලැබුණේ? කොහොමද මේ දෙවුනේ? ලූක් මේවා තේරුම් කරන්න ලිව්වා. මේක නිකන් ඓතිහාසික පොතක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ බලය තුලින් කොහොමද ක්‍රිස්තියානි අය ක්‍රිස්තියානි ලෝකේ රෝම ලෝකයට හඳුනා දීමක් හැටියට තමයි ලූක් ලිව්වේ. ඔව් පීඩා ගැන ලිව්වා. අනිත් පැත්තෙන් පෙන්නවා කොහොමද රෝම ආණ්ඩුකාරයන් කීප දෙනෙක් ක්‍රියාපොතේ නම් කරලා තිනවා ඔවුන්ට බලපෑමක් ඇති කරේ කොහොමද කියලා මේ ක්‍රිස්තියානි අය. දැන් මම ඔබට තව එකක් කියන්න කැමතියි මෙතන. මේ ඔක්කොම අද හැඳින්වීම. ඉතින් කරුණාකරලා අහගන්න නිදාගන්න එපා. රයිට් මේ අත්තිවාර මත තමයි මම ගොඩනගන්න යන්නේ අපේ දේශනා ටික. 1:8 මම විශ්වාස කරනවා තමයි යතුරු පදය. මේ පොතේ ප්‍රධානම පදය 1:8 මේ මානුව. හරිද? මම කියන දේ ඔබට ක්‍රියා 1:8 දැන් කොලේ ගන්න අතට ඔක්කොමලා කොලේ අරන් 1:8 අපි ශබ්ද නගා 1ට කියමු. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදයේද සමාරියේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි කීසේක. දැන් ඔබට ඇත්තට මේ මං කියන්නේ මේ පදේ වැදගත් කියලා. මේ පදයෙන් මුළු ක්‍රියාපොතම බෙදන්න පුළුවන්.
ක්‍රියා 1 1 සිට 8 4 දක්වාම දීලා තියෙනවා ඔබේ සටහනේ යෙරුසලෙමේ කතා කරනවා. ඊට පස්සේ සමාරිය යුදය ක්‍රියා 8 ඉඳන් 12 වෙනකන්. ඊට පස්සේ ලෝකාන්තය දක්වා 13 සිට 28 දක්වා. right ඉතින් මේ මේක ඉතා විශේෂ පදයක් අපි බලමු හැඳින්වීමක් හැටියට අපි පළවෙනි පද තුන කියමු පළවෙනි පද තුන එම්බා තියෝපිලස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරුණු කොටගෙන අනදුන් පසු ඔසවාගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කෙලිමි උන්වහන්සේ වදවින්ද පසු 40 දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂි වලින් තමුන්ම ජීවමාන බව ඔවුන්ට ප්‍රකාශ වූසේක. දැන් ලූක් මෙතන ලියනවා තියෝෆිලස් කියන දැනත්තට ඔහු ගැන වැඩි කියලා නැහැ. නමුත් ලූක් සුභාරංචියේ 1:3 ඒ ලූක් පොතත් ලිව්වේ තියෝෆිලස්ට. තියෝෆිලස්ට මෙහෙම කියනවා අති උත්තම වූ තියෝපිලස්නි අපිට ඒකෙන් පේනවා තියෝෆිලස් රෝම ආණ්ඩුවේ ටිකක් වැදගත් ස්ථානයක් තිබුණු උසස් ස්ථානයක් තිබුණු කෙනෙක් තියෝෆිලස් කියන නමේ තේරුම තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඉතින් මේ ක්‍රියාපොත අපිට ඇත්තට බැලුවොත් ලූක් පොතේ දෙවනි කොටස වගේ ලූක් පොත ඉවර වෙච්ච තැන ක්‍රියාපොතෙන් ආපහු පටන්ගෙන ඉස්සරහට යනවා. අපි බැලුවොත් ලූක් 24:49 බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. දැන් මේක කිව්වේ යේසුස් වහන්සේ මෙලොව අතහැරලා යන්න ඉස්සලා. රයිට්? යේසුස් වහන්සේ මෙලොව අතහැරලා යන්න ඉස්සලා ලූක් මෙන්න මෙහෙම කියනවා යේසුස් වහන්සේගේ කාලය ගැන. දැන් යේසුස් වහන්සේ මේ ලෝකෙන් මොනවාද වුනේ මේ එසෙව්වා. ඔසෝන ලද්දන් පස්සේ මෙන්න ක්‍රියා 1:2 මෙහෙම කියනවා. ශුද්ධාත්මය කරුණු කොටගෙන අනදුන් පසු ඔසවාගෙන ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්නටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කෙලිමි. ඇත්තට මේ කොටස ලියන්නේ ඇයි ඔබටයි මටයි කියන්න තේරුම් කරන්න යේසුස් වහන්සේ සේවය කරේ කොහොමද කියලා. රයිට්? දැන් නිදා ගන්න එපා මේ ටිකට් පොඩ්ඩක් අහන් ඉන්න. හරිද? උගන්නන්න ගිය ගම මන් දන්නවා සභාව ජෝස් ගාලා යනවා නින්දට. රයිට්? අබැයි මම උඩ පැනලා කරණම් ගහලා සාක්ෂියක් දුන්නා නම් අප්පුඩි ගහලා මේක ඉතා වැදගත්. ඇයි ලූක් මෙහෙම ලිව්වේ? ලූක් ලිව්වේ ඔබට කියන්න මේ දේ. මේක හොඳට අහගන්න. ලූක් ඔබට කියන්නේ යේසුස් වහන්සේට ඕනම දෙයක් කරන්න තිබ්බා. හැබැයි යේසුස් වහන්සේ තෝරගත්තා එතුමා නැත්තම් උන්වහන්සේ කරන දේ ශුද්ධාත්මයන්ගේ බලයෙන් කරන්න කියලා. ආමෙන්. එහෙනම් ඇයි ඔබ තනියම යන්න හදන්නේ? ඇයි ඔබ ඒ දේශපාලන පාලඥය පස්සේ දුවන්නේ? ඇයි ඔබ ඒ මුදල් පස්සේ යන්නේ? ඇයි ඔබට කරන්න තියෙන දෙයට ඔබේ ඉගෙනීමයි ඔබේ මේවයි ඔක්කොම පාවිච්චි කරන්න හදන්නේ? රයිට්? රයිට්? මේ බලන්න බයෙන් දෙපා. කැමරා එක කරන එක්කෙනා වැටුණා දැන් යා සාත්තු කරයි. රයිට්? රයිට්. මේ බලන්න. හිටගෙන හිටිය හුඟක් වෙලා අපි යාඥා කරමු මොහොතක්. ස්වාමිනී වහන්සේගේ නාමයෙන් අපේ සහෝදරිව සුව කළ මැනව මුළුමනින්ම ශක්තිමත් කරන්න ස්වාමිනී ඔබ වහන්සේට ඇව බාර කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා තුවාල මුච්ච නැති එක ගැන. ඔබ වහන්සේ ඇව ශක්තිමත් කර ඇව මුළුමනින්ම ඔබ වහන්සේට අවශ්‍ය තත්වයට ගෙනා මැනව ඇව බොහන්සට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්. ආමෙන්. දැන් මොනවාද මං කියන් හිටියේ? ආ? පොඩ මතකද? හරි. දැන් හොඳට අහගන්න. යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි රඳා පවතුණා. යේසුස් වහන්සේට ඕන දෙයක් කරන්න තිබ්බා. ඒත් සුද්ධාත්මයන් වහන්සේ තුලින් තමයි ඒ දේ කරේ. දැන් අපි යන් හතරවෙනි කරුණට. රයිට්? මේක තමයි මම අවසන් කරන්න යන්නේ. මේකයි පස්වෙනි එකත් මේකට තමයි අයිති. රයිට්? අපි කියමු ක්‍රියා 1:4-5. ක්‍රියා 1:4-5.
උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් ජෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මක් නිසාද? යොහාන් වතුරෙන් බෞතිස්ම කළේය. නමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මෙන් බෞතිස්ම කරනු ලබන්නේයයි කිසේක. මෙතන මොනවද කියන්නේ? දැන් මේක අපි වගේමයි නේද? මෙහෙම යේසුස් වහන්සේ කියනවා මොවුන් දන්නේ මොනවා කියනද කියලා. හුඟක් අය අදත් දන්නේ නැහැ ශුද්ධාත්මයන් වහන්සේ ඇයි ඉන්නේ කියලා. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය අපි දන්නේ නැහැ. අපි හුඟක් වෙලාට බලන්නේ අනේ මොනවද අපිට වෙන්න යන්නේ, මේ ගෝලයන්ුත් බල මොනවද අපිට වෙන්න යන්නේ, මොකද්ද අපේ අනාගතේ වෙන්න යන්නේ, මේ අවුරුද්දේ 2018 මොනවද වෙන්න යන්නේ? හරිද? දැන් 1:6 කියමු. 1:6 මොනවද කියන්නේ? එහින් ඔහු රැස් වූ විට ස්වාමිනි මේ කාලයේදී ඔබ ඊශ්‍රායෙල්ට රාජ්‍ය නැවත පිහිටවන සේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. මෙන්න යේසුස් වහන්සේ එක්ක මේ ගමන යනවා, එකට ඉන්නවා. යේසුස් වහන්සේ මොනවද අහන්නේ? ස්වාමිනි අපේ රාජධානි අපි වාඩි වෙන්නේ කවදද? hina වෙන්න එපා. අපි තුඟක් ඒ වගේ. අපේ වැඩේ වෙන්නේ කොහොමද? අපේ මුදල් එන්නේ කොහොමද? අපේ විවාහය කොහොමද? අපේ ප්‍රශ්න විසඳන්නේ ඔක්කොම අපි මේක අද වෙයිද? මේ අවුරුද්ද මොනවද වෙන්න යන්නේ? ගේ ගහ ගන්න පුළුවන් වෙයිද? ස්වාමිනී කියන්නකෝ. අයියෝ මොනවද අන්තිමට වෙන්න යන්නේ? මේ 2018 මෙන්න මේක දැන් අපි කොහොමද යාඥා කරන්න ඕනේ? රයිට්. අපි ඔක්කොම මොනවද? අපේ අනාගතේ අපි මොනවද වෙන්නේ? යේසුස් වහන්සේ මොනවද කියන්නේ? 1:7 බලන්න. උන්වහන්සේ ඔවුන්ට කියනසේ පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීමට නුඹලාට අයිතියක් නැත. අනාගතේ ගැන වද වෙන්න එපා. ඒකයි කියන්නේ. අනාගතේ ගැන වද වෙන්නේ ශක්තියෙන් බලයෙන් තම ශක්තියෙන් තම බලයෙන් දුවන අය. මේ මොනවා වෙයිද? දාමුද සල්ලි ටිකක් මේකට දැම්මොත් මේක හරියයිද? මේ කඩා කපල වෙයිද? ආ අපි නෑ. ඇයි ආත්මයක් නෑ? ආත්මය තියෙනකොට අපි දන්නවා. කොහමද දන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත? විවාහ වෙන්න යන අයට මම හැමදාම කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත දන්නේ ওই තෘෂ්ණාවලින් උයි අරයාගේ ලක්ෂණයි මෙයාගේ කොණ්ඩෙන් නෙමෙයි. සමහර අය සෙන්ට් එක අනුවටත් ඒගලන්ට ආදරේනවා. සෙන්ට් එක වෙනස් කරාම එනම් කෙල්ලවත් වෙනස් කරන්න වෙයි. නෑ දෙවියන් වහන්සේ කැමැත්ත දන්නේ කොහමද? මම දන්නවා දන්නවා දන්නවාමයි. මගේ හිතේ තියෙන සමාදානයක් ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක එන්නේ ආත්මෙන්. හලෝ හලෝ. ඒක එන්නේ ආත්මෙන්. ආත්මේ නැති තැන පරාජය තියෙන්නේ. ආත්මේ නැති තැන වැරදි තීරණ ගන්න යනවා. 2018 හරි තීරණ අරන් ජයෙන් ජයට යමු. ඇයි? ආත්මයන්න් වහන්සේ නිසා. උඹලට අනාගතය දැනගන්න ඕනේ. උඹලගේ අතේ නෙමෙයි මගේ පියාණන්ගේ අතේ තියෙන්නේ කියලා දෙවියන් වහන්සේ කියනවා. ස්වාමිනී අපේ රාජධානි අපි වාඩි වෙන්නේ කවදද? මොනවාද යේසුස් වහන්සේ කියන්නේ? යේසුස් වහන්සේ අපිට කියනවා ඌව ගැන බද වෙන්න එපා. මේ කියපුවම මට නම් පේන පුදුම දෙයක් නේ යේසුස් වහන්සේට. මේ නැවත නැගිටුනහම පස්සේ දවස් 40යි තියෙන්නේ ඔසවා ගැනීම වෙනකන්. මේ දවස් 40ේදී යේසුස් වහන්සේට දෙනවා කුඩා පිරිසක් මේ සභාව කියන දේ තනන්න. අද අපි ලොකු සභාවක් තියනවා ලෝකෙ හැමතැනම. මේ සභාව පටන් ගත්තේ එතනයි. ඒ දවස් 40 තුලදී කවුද දුන්නේ? ඔක්කොම පරාජිත වූ වැඩක්ම නැති උන් ටිකක්. ඇයි මං වැඩක්ම නැහැ කියන්නේ? යේසුස් වහන්සේව අර පාවා දුපු කාලේ ඔව්ව අත්අඩංගුවට ගත්තාම එකෙක් හිටියේ නැහැ, ඔක්කොමලා පලා ගියා. ඊට පස්සේ අහපුවාම උඹලා අඳුරනවද මේ යේසුස් වහන්සේව? ඔක්කොමලා නැහැ කිව්වා. අනිත් අය හිටියේ නැහැ කියන්න පේතෘස් උතර හිටියේ, පේතෘස් නැහැ කිව්වා. ඊට පස්සේ යේසුස් වහන්සේ උන්ට කියනවා උඹලා ගිහිල්ලා මම අණ කරනවා වාඩි වෙලා ඉන්න අර කන්දේ ගලීලියේ මම එනකම් බලා සිටින්න. මුන් ඔක්කොම මාළු අල්ලන්න ගියා. මෙන්න දුන්න සෙනග. අපි එහෙම නෑ පාස්ටර්. අපි නම් කිව්වොත් කරනවා. අනේ මගෙන් අහන්න ඕනේ කිව්වොත් කරනවාද කියලා. ඔගලන් කිව්වොත් කරත් මට ජොබ් එකක් නැති වෙනවා. කරන්න නැති නිසා තමයි මට ජොබ් එකක් තියෙන්නේ. කියපු එක දෙයක් කරේ නෑ. වැඩක්ම නැති උන් දවස් 40ක් තිබ්බා මේ අය තුලින් සභාව කියන දේ තනන්න. පොඩ්ඩ හිතලා බලන්න.
මේක ආත්මෙන් නෙමෙයි මේක බලයෙන් නෙමෙයි. ඔබගේ මේ පසුබිම ගැන වද වෙන්න එපා. ඔබ කියන්න එපා පාස්ටර් දන්නේ නැහැ මගේ පසුබිමේ මම කරලා තියෙන ජරා වැඩ. පාස්ටර්ට තේරෙන්නේ නැහැ මම සභාව ඇතුලේ ඉඳන් කරපු ජරාම. පාස්ටර්ට තේරෙන්නේ මගේ පවුලට මං කරේ. පාස්ටර් මට තේරුම් ගන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ කියනවා මම නිකම් වැඩක්ම නැති උන් හරි අරගෙන මම ලෝකේ වෙනස් කරන්න පුළුවන් මට මගේ ආත්මෙ නිසා. Hallelujah. Hallelujah. අපිට දවස් 40ක් දුන්නා නම් සභාව තනන්න අපි ඉස්ලාම ගිහිල්ලා යෙරුසලමේ ලොකුම ස්ටේඩියම් එක බුක් කරන්න ඇති. අපි යේසුස් වහන්සේගෙන හැම රාත්‍රියෙම ක්‍රුසෙඩ් එකක් තියන්න. එලිමහන් රැස්වීමක් තියන්න ස්වාමිනි. ඊට පස්සේ අපි කියනවා පිලට්ට කතා කරමු. ඊට පස්සේ ගිහිල්ලා කොමාරි අපොයින්ට්මන්ට් එකක් ගමු හෙරොඩ් එක්ක. ඊට පස්සේ නායක හම්දුරට කතා කරනවා. ඊට පස්සේ පොඩි ෆ්ලයිට් එකක් අරන් අපි රෝමයට ගිහිල්ලා සීසර්ටත් කතා කරමු. ඔන්න අපේ ක්‍රමය. හා එන්න එන්න මං කරලා දෙන්නම් මල්ලි වැඩේ. මම දන්නවා යාව. අපි යේසුස් වහන්සේ මුණ ගැහෙනවා. අපි කියනවා ස්වාමිනී දැන් මොනවාද මේ 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 සභාව තරණ ප්ලෑන් එක කොහොම ගහමුද? තට්ටු තුන එකක් ගහමුද අපි? නැත්නම් අපි කියනවා නෑ ස්වාමිනී පළවෙනි ක්‍රුසෙඩ් එක එලිමහන් රැස්වීම මොන නගරේද තියන්නේ? අපි මේ වත්තල තියමුද නැත්නම් ගල්කිස්සේ තියමුද? සභාවට හොඳම සැලැස්ම වැඩසටහන මොනවාද ස්වාමිනී? ඇයි යේසුස් වහන්සේ ඒව එකකටවත් ඉඩ දුන්නේ නැත්තේ? ඇයි 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 යේසුස් වහන්සේ කිව්වා නම් මොනවාද කරන්න කියලා? ඔවුන් තාම ඔවුන්ගේ බලාපොරොත්තුව යේසුස් වහන්සේ මතයි. යේසුස් වහන්සේ කියන දේ මතයි. නමුත් යේසුස් වහන්සේ දැනන් හිටියා දවස් 40 ඉවරවම යේසුස් වහන්සේ ගියා. යේසුස් වහන්සේ ගියා. කොහොමද පරාජිත අයව ජයග්‍රහකයෝ කරන්නේ? කොහොමද බයගුල්ලන්ව නිර්භීතයන් කරන්නේ? කොහොමද ඔබේ පරාජිත ජීවිතයේ පරාජිත දේ ජයග්‍රහණයක් බවට හරවන්නේ? කොහොමද ඔය තමාගේ බයගුළු ආත්මය නැති කළා නිර්භීත ආත්මයක් ඇති කරන්නේ? එක විදියයි තියෙන්නේ. එක විදියයි. මේක කියලා මම අවසන් කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින්න ඕනේ. You must wait on God. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින්න ඕනේ. පාස්ටර් මට ප්ලෑන්ස් තියෙනවා, සැලස්මල් තියෙනවා, මට වෙලා නැහැ, අයියෝ හුඟක් තියෙනවා කරන්න. ඒ මගුල අයින් කරගන්න දැම්මම ගියා ඇති අපි. ඔක 2017 නම් ගියානේ. අයියෝ මට වෙලා නැහැ මම අරක. අපි මොනවද කරේ? අපි පාපෙට වැටුණා. අපි හරි දේ කරේ නැහැ. අපේ පවුල් ප්‍රශ්න ඇති කරගත්තා. අපේ මුදල් හරියට පරිහරණය කරේ නැහැ. දෙවියන් වහන්සේගේ කොටස දුන්නේ නැහැ. අපේ ආශිර්වාද නැති කරගත්තා. අපි ලිංගික පාප වලට අයිති වුණා. අපි කම්පියුටර් වලින් අපේ අසභ්‍ය දේවල් වලට මේ වුණා. ඇයි? අපේ බිස්නස් නිසා, අපිට වෙලා නැති නිසා, අපිට හුඟක් දේවල් කරන්න දෙන නිසා. දෙවියන් වහන්සේගේ මම පරාජිතයෝ ජයග්‍රහකයෝ කරන්නම්, මම බයගුල්ලන්ව නිර්භීතයෝ කරන්නම් මා කෙරෙහි බලා සිටියොත්. කියන්නේ හල්ලෙලූයා කියනවාද? මා කෙරෙහි බලා සිටියොත්. නැත්තම් ඔබ කරන හැම ක්‍රියාවක්ම නිෂ්ඵලයි, වැඩක් නැහැ. යසාය අනාගත වස්තු ඔබ දන්න හොඳ පදයක් අපි කියමු. යසාය 40:31. යසාය 40:31 මෙන්න මෙහෙම කියනවා. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔහු රාජාලීන් මෙන් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවෙති. ඔහු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවෙති. හල්ලෙලූයා. මම ඔබෙන් අද අහනවා 2018 පටන් ගන්න ඉරිදා ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටිනවද? ඔබේ සතියේ ලොකුම බලා සිටීම මේ ඇවිල්ලා මේ පැයකමාරේ මේ සර්විස් එකට සහභාගී වෙන එකද? ආත්මෙන් යන්න බෑ මෙතනට ඇවිල්ලා මම ඔබව හොල්ලලා පස්සට තල්ලු කරලා ඔබ වැටලා ඔළුව පලාගත්තත් ඔබට වැඩක් නැහැ. ආත්මෙන් යන්න එකම ක්‍රමය ඔබ බලා සිටින්න ඕනේ. බලා සිටින්න. මම ඔබෙන් ඉල්ලනවාද තීරණයක් ගන්න දෙවියන් වහන්සේ. බලා සිටින්න ඔබ වෙලා දෙන්න යනවා කියලා ඔබේ ජයග්‍රහණෙන් යන එහෙමයි. බලා සිටීම නැතුව වැඩ කරන්න එපා. වැඩක් නැහැ. බලයෙන්
ශක්තියෙන් නොම මගේ ආත්මේ පළමු දේ පළමුට දාන්න. ඒකම අන්තිම කරුණ. පළමුනි දේ ප්‍රථම දේවල් ප්‍රථමයෙන් කරන්න. ආපහු අර පදයට යනවා. එන සතිය මම මීට වඩා යනවා. ක්‍රියා එකට ආපහු බලමු. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නුහුය. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුද නුඹ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල 1:4 කිව්වා ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණිල්ල බලා සිටින්න. 1:8 කියනවා පැමිණි කල. එතකොට ගිහිල්ලා ලෝකේ දිනන්න. එතකොට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කියන්න. අපි මොනවද කරන්න? අපි ප්ලෑන් ඔක්කොම දාලා. පාස්ටර් මම පළවෙනි දවම දැම්මා. මම ගිය අවුරුද්දෙන් නම් හිතන් හිටියා. අපි ප්ලෑන් ඔක්කොම දෙවියන් වහන්සේ කියනවා නෑ. ඒක නෙමෙයි ක්‍රමය. මම දීලා තියෙන තමාගේ නෝට් එකේ පළමුවෙන් ආලේපය, ඉන්පසු ක්‍රියාව. ඉදිරි කලලුවේ කියනවාද? ඇහෙන්නේ නෑ මට. පළමුවෙන් බලය, ඉන්පසු සැලැස්ම. සැලැස්ම දාන්න එපා ආලේපය බලය නැත්තම්. First the anointing, then the plan. Amen? Amen? දන්නවද? ක්‍රියා 20:22 කියනවා සුද්ධාත්මයන් වහන්සේ මා කෙරෙහි පැමිණි කල මම යෙරුසලමට යන්න යනවා. ඒ පදේ කියන්නේ මේකයි. ඔව් දැනන් හිටියේ නැහැ යෙරුසලමට ගියාම මට ගහයිද, මම ගුටිකයිද, මාව මරයිද. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වූ නිසා මම යනවා 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 මා යෙරුසලමට. කවුරු කිව්වත් කමක් නැහැ. හලෙලූයා. අපි අද මොනවාද? අපි ස්ට්‍රෙස් වෙලා අපි දෙකට මැරිලා මැරෙන. ඇයි? අරයෝ මේක වෙයිද? අයියෝ අරක වෙයිද? අර හැම යයිද? ඇයි? ඔබට ආත්මේ නැහැ. මං කියනවා හුඟක් අපිරිසිදුකම ඔබේ ජීවිතේ තියෙන්නේ ආත්මය නැති නිසා. ඔබේ ශක්තියෙන් ඔබ පිරිසිදු වෙලා, ඔබේ ශක්තියෙන් සුද්ධ වෙලා යන්න හදනවා. ආත්මේ නැත්තම් ඒ පිරිසිදු භාවය තියාගන්න බෑ. ඔබ ලිංගික පාපවලට වැටෙනවා වැටෙනවාමයි. ආත්මේ ඔබව දාලා යනවා ඊට පස්සේ. නමුත් ආත්මයෙන් පූර්ණ වෙලා ආත්මය එන්නේ එකම විදිය කොහොමද? බලා සිටිනවා. ස්වාමිනී මාව සුද්ධ කරන්න, පවිත්‍ර කරන්න, මම ඔබ වහන්සේ මාව ස්පර්ශ කරනකම් මම මෙතනින් යන්නේ නැහැ. ඔබ වහන්සේ මාව ස්පර්ශ කරනකම් මම තව අඩියක් යන්නේ නැහැ. මම වමට හැරෙන්නේ නැහැ, මම දකුණට හැරෙන්නේ නැහැ, මම තීරණ ගන්නෙ නැහැ. ප්‍රථම සභාව, ක්‍රියා සභාව තනි කර ගමන් කරේ. දෙවියන් වහන්සේ මඟ පෙන්වුවේ, දෙවියන් වහන්සේ ඔවුන්ව පාලනය කරේ, දෙවියන් වහන්සේ ඔවුන්ව විශාල කරේ. කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්. හලෙලූයා, හලෙලූයා. මොකද්ද ඔබේ තෝරා ගැනීමද? ඔබ කියනවා අනේ ස්වාමිනී මාව ආත්මයෙන් පුරවන්න, මම ඔබ කෙරෙහි බලා සිටින්න යනවා. පළවෙනි ඉරිදා පළවෙනි දවසේ මේ පළවෙනි ඉරිදා දවසේ අපි නැගිටලා කියමුද ස්වාමිනී මට ඔබ වහන්සේ කෙරෙහි බලා සිටින්න ආසාව දුන මැනව, ශක්තිය දුන මැනව.